1959 වසරේ සිද්ධ වෙච්චි එක මිනී මරුමක් ගැන රටේම කතා බහක් ඇති වෙලා තිබුණා. ස්වර්ණා මල්ලවාරච්චි සහ රවින්ද්‍ර රන්දෙනිය රඟපාන වසන්ත ඔබේසේකරගේ දඩේම චිත්‍රපටිය ඔබ නරඹලා ඇති. දඩේම චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ මම දැන් මේ කියන්න යන ඇඩ්ලින් විතරණ මිනී මරුම. 1959 මාර්තු මාසයේ දිනක තිඹිරිවව ගම්මානයට කිට්ටුව විල්පත්තුව අබේභූමියට හැරෙන තැනකදී අඩනිරුවත් කාන්තා මලසිරුරක් හම්බ වෙනවා. ඒ මාර්ගයේ ගමන් ගත්තු ලොරි රථ රියදුරෙක් තමයි මේ කාන්තා මලසිරුර මුලින්ම දකින්නේ. මලසිරුරාවට ලේ පැල්ලම් සහ ටයර් සලකුණු දකින්න ලැබෙනවා. මේ කාන්තා මලසිරුරේ ග්‍රීස් සහ තෙල් පැල්ලම් සටහන් වෙලා තිබුණා. මරණ පරීක්ෂණ කටයුතු අතරතුර හෙළිවෙන්නේ මියගොස් ඇති තැනැත්තිය පස්මස් ගැබිනියක් කියලා. මේ කාන්තාව පිළිබඳ අවට ගම්මානවලින් විමසීමක් කළත් කිසිදු හෝඩුවක් ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. අබිරහස් ලෙස මරා දමා ඇති මේ රූමතිය පිළිබඳව එකල පුවත්පත්වලත් වාර්තා පිට වාර්තා පළ වෙනවා. මේ එක පුවතක් කණවැකුණු මවක් සහ දියණියක් අනුරාධපුර පොලිසිය සොයාගෙන එනවා. ඔවුන් කියා සිටින්නේ තමන් මියගිය කාන්තාවගේ මව සහ සොයුරිය බවයි. මරා දමන ලද කාන්තාවගේ ඇඳුම් ආයිත්තම් ඔවුන් විසින් හඳුනා ගන්නා අතර නැවත ගොඩගන්නා ලද මලසිරුරත් හඳුනා ගන්නවා. මරා දමා තිබුණේ ඇඩ්ලින් විතරණ නම් තරුණ එක්දරු මවක් කියලා තොරතුරු හෙළිවෙනවා. වැඩිදුර පරීක්ෂණවලදී සැකය යොමු වෙන්නේ ජයලාල් ආනන්දගොඩ නම් ගුරුවරයෙක් වෙතට. ඔහුත් ඇඩ්ලිනුත් අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වී තිබුණා. ඇඩ්ලින්ගේ පළමු දරුවාගේ පියා වෙන්නේත් ආනන්දගොඩම තමයි. තමන්ව විවාහ කරගන්නා ලෙසට නිතර කරන ඇවිටිලිවලින් බේරෙන්න ආනන්දගොඩ විසින් ඇඩ්ලින්ව මරා දමා ඇතැයි යන සැකය ඔස්සේ පරීක්ෂණ ආරම්භ වෙනවා. අපරාධයට ආසන්න දිනවල ඇඩ්ලින් සහ ආනන්දගොඩ එකට සිටිනවා ඇසින්දුටු සාක්ෂිත් මීට බලපානවා. ඇඩ්ලින් ඝාතනය වෙන්නට දින කිහිපයකට කලින් ඇය විසින් සිදු කළ ක්‍රියාවක් නිසා ආනන්දගොඩ ඉතාමත් වියරුවෙන් සිටියා විය හැකියි. ඇඩ්ලින් ආනන්දගොඩ සේවය කළ පාසලට ගොස් එහි විදුහල්පතිවරයාට ආනන්දගොඩගෙන් තමාට සිදුණු අසාධාරණය අකුරක් නෑර හෙළිකිරීමට කටයුතු කර තිබුණා. පසුව අලුතින්ම සර්විස් කරගෙන තිබූ ආනන්දගොඩගේ ෆියට් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී පොලිසියට එහි රැඳී තිබුණු කෙස්ගස් කිහිපයක් හමු වෙනවා. ලේවැකුණු වාහනයේ අමතර රෝදයක් ඔවුන් විසින් සොයාගනු ලැබුවා. මේ ලේ සහ කෙස් ඇඩ්ලින්ගේම බව තහවුරු වීමත් සමග ආනන්දගොඩගේ දෑතට විලංගු වැටුණා. ඇඩ්ලින් විතරණ සහ මාස 5ක් වයස ඇති ඇඩ්ලින්ගේ කුසේ සිටි බිරිඳාව වාහනයට යටකොට ඝාතනය කිරීමේ වරදට ජයලාල් ආනන්දගොඩ එල්ලුම් ගසට නියම වෙනවා. ඒ තීන්දුවට අනුව 1962 ජූනි 21 වෙනිදා බෝගම්බරදී ඔහුව එල්ලා මරුන් ලැබුවා. ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් videos දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.